දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි විසක් නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාවේ මේක අවස්ථාවක් අපි මේ ගත කරන්නේ 2560 වෙනි වර්ෂය මේ එන පුන් පෝය දවසට ලබනවා 2561 දැන් මේ ගිය මාසයේ පහු වුණා අප්‍රේල් 14 අපි මොකද්ද අලුත් අවුරුද්ද කීවෙනි එකද 2017ද 2017 නම් ක්‍රිස්තු වර්ෂේ ඒක තමයි ජනවාරි පළවෙනිදා පටන් ගන්නෙ එතකොට අලුත් අවුරුද්ද අපි සැමරුවේ කීවෙනි එකද දන්නේ නැහැ. දැක්කනේ. අපි ඒක දන්නේ නැහැ. අපි සැමරුවේ එහෙනම් අපි නොදන්නා මේ කීවෙනි අවුරුද්දද කියලා දන්නේ නැති එකක්. දැන් මේක අපි දන්නවා. දැන් මේ මොකද්ද මේ අවුරුද්ද? 2561 අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2561 එතකොට මේ වෙසක් පෝය නේද එන්නේ වෙසක් කියන එකේ අදහස මොකක්ද වෙනසක් කියලා හිතන අය තුසන් බලන්න වෙසක් කියන්නේ වෙනසක් එහෙම නැත්නම් වේසයක් ඇයි ඔය ඔලු බකුණටන් වේසයක් වෙස්මුණු තියෙන්නේ අපිත් පුංචි කාලේ වෙස්මුණු දෑවා ඔබ දාලා නැද්ද අපි පොඩි කාලේ වෙස්මුණු දැම්මා එතකොට කවුරු හරි කියනවා නම් මේක ඒ මොකද ඒ වැරදි අදහසක් ගිහිල්ලා මොකද්ද වේසයක් ඉන්න වේසයට වඩා අමුතු වේසයක් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අන්න ඒක විකෘතියක්. ඒ විකෘතිය හදන්න කවුරුත් නැහැ. ඊළඟ එක වෙනසක් කියන අදහස. ඒක වැරදි. වෙසක් කියන්නේ ඒ පොයේ නම. වෙසක් කියන්නේ ඒ පොයේ නම. පොයේ නම තමයි පාලියෙන් කියන්නේ වේසාක. ඒක සංස්කෘතෙන් කියනවා වෛසාඛ සිංහලෙන් කියනවා වෙසක් එච්චරයි මොකද දැන් අපේ විවාහාරයේ තියෙනවනේ වෙසක් කියලා එකක් උඹ අමුතු වෙසක් අරන්ද දැන් කියලා අහනවා ඒ මොකද ඒ කියන්නේ උඹ හිටපු එකා නෙමෙයි දැන් මේ වෙනස් වෙලා එතකොට ඒ වෙසක් කියන වචනේ අහපු එක්කිනා හිතනවා එහෙනම් මේ කියන්නේ වේසයක් දෝ ආන් වැරදි අර්ථ
එතකොට වෙසක් කිව්වේ මොකක්ද? මේ පෝයේ නම. එතකොට මේ පෝයේ දවසේ තමයි අපේ විමුක්තිය උදා කර දෙන අපිට හැබෑම අර්ථය කියා දීපු අපි එක එක මිසදිටු වල ග්‍රහණයෙන් මුදවන්ට නිරවුල් පාර කියා දීපු සතර අපායෙන් මිදෙන මගක් තියෙනවා. මේ සතර අපායේ වැටි වැටි යන්නේ කියලා පැහැදිලිව පෙන්වා දීපු, මේ භව ගමනින් එතර වෙන්න පුළුවනි කියලා පෙන්වා දීපු, ඊළඟට දිව්‍ය ලෝක මෙහෙම මෙහෙම තියෙනවා, මේ වයි ගිහිල්ලා ආරක්ෂාවට හිටපන් කියලා පෙන්වා දීපු, පිරිනිවන් පානකම්ම රැකවරණේ දීපු අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ උපන්දිනේ ඒ වෙසක් පුන්පෝ දවස. උන්වහන්සේ සංසාරයේ ගත කරපු කාලෙට වැඩියෙන් අපි දැන් ගෙවලා. ඒ උන්වහන්සේ පිරිනිවන් පෑවා 2560ක් දැන් වෙලා. ඊටත් වඩා දැන් අපි ඇවිල්ලා. සංසාරේ ගත කළා කියලා අපි දියුණු වෙලා නැහැ නොවැ. සංසාරේ හිටියේ පමණින් අපි පරිණාමයකට පත් වෙලා නැහැ. උන්වහන්සේට පුළුවන් වුණා, අපේ ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් වුණා ඒ ඉපදුණු හැම අවස්ථාවකම ටිකින් ටික තමන්ගේ පාරමී බලේ මූකුරුවා ගන්නට. අපිට එහෙම වගක් තියෙයිද? අපි එහෙම එකක් දන්නේවත් නෑ. අපි සාමාන්‍ය මේ මනුස්ස ජීවිතේ උපන්නා කවුරුත් වගේම අපි පාසල් ගියා, නිසි කාලෙකදී කල වයසේදී පෙම්බෙන්දා රස්සාවල් හොයාගත්තා, ඉඩකඩම් හැදුවා, ගෙවල් දොරවල් හැදුවා, කනබුණ දේවල්, ඉරිසියා, ක්‍රෝධ, කුඩුකේඩුකම් මේවා වල කාල් ගෑවි ගෑවි නේද ඉන්නේ? එහෙම ඉන්න අපි මේ සංසාරය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඉන්නේ. බුදුරජාණන් වහන්සේකට වචනයක් කිව්වා, තද කළුර. මේ ලයිට් වලින් එළිය කරන්නේ අපේ ඇස් දෙකෙන් පේන සීමාව විතරයි පින්වත්නි. හිත සම්පූර්ණයෙන් අන්ධකාරයි. කරවලේ මේ ලෝකේ පියාඹා යන සත්තු ඉන්නවා. දවල් කාලේ පියාඹපු සත්තු හැන්දෑවෙද්දී ළඟින්ට තැනක් හොයාගෙන යනවා. ඇයි හේතුව? ඒ සත්තුන්ට පේන්නේ අන්ධකාර වෙද්දී ඒ සත්තුන්ගේ පෙනීම නැති වෙලා යනවා. ඊට පස්සේ වෙන සත්තුන්ගේ ඇස් පේන්න ගන්නවා. ඒකුම් පඳුරු වස්සේ දවල්ට හැංගිලා ඉන්නේ. කරුවලේකුම් තමයි රජ කරන්නේ. ඒ වගේ මේ මිසදිටුවයි අමනුස්සයොයි අසුරයොයි මනුස්සයන්ව යටකරන් මේ ලෝකේ ඉන්නේ. එබඳු ලෝකෙක තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ බොහෝම දුකසේ පාරමී පිරුවේ. බොහෝම දුකසේ ඒ පාරමී පුරන්ට ඒකටම බාධා කරන්ට දේවදත්තයෙකුත් ආවා. බාධා කරන්න ආවේ නැද්ද? ආවා. හැබැයි ඒක උන්වහන්සේට නුවණ තිබිච්ච නිසා ඒක හරි විදියට උන්වහන්සේ ප්‍රයෝජනෙට ගත්තා. උන්වහන්සේ විසක් පෝයේ දවසක
මේ බෝධි මූලයේදී උන්වහන්සේ මහා වීරියකින් වැඩ හිටියා. අපිට මේ පුංචි වෙලාවක් කුසලයක් පිහිටුවාගෙන ඉන්න බෑ. පුංචි වෙලාවක් එක දිගට කුසල් අරමුණක් මෙනෙහි කරගන්න බෑ. හිටපු ගමන් අපිට එනවා තරහා. අපි කැමති ඒ තරහ අතාරින්න. නමුත් ඒකම මතක් වෙවි එනවා. එහෙම නැද්ද? අපේ හිතේ හිටපු ගමන් බය එනවා. අපි කැමති බය නැති හිතකින් ඉන්න. නමුත් ඒකම මතක් වෙවි එනවා. අපේ හිතට එනවා මහා කිසි කෙනෙකුට කියන්න බැරි තරම් නරක ලැජ්ජා අදහස් එනවාද නැද්ද? අපි කැමති ඒවා අතාරින්න. නමුත් ඒවම හිතට එනවා. අපි කැමති රැවටෙන්නේ නැතුව ඉන්න. නමුත් මේ රැවටෙනකන් දන්නේ නැහැ. ඒ බඳු ලෝකෙක අපේ ශාස්ත්‍රුන් වහන්සේ පොය දවසේ ඉපදිලා වෙසක් පොය දවසේ බෝ සෙවණේ වාඩි උනේ නැගිටින්න බලාගෙන නෙමෙයි. අනේ අපිට නෑනේ එහෙම වීරියක්. ඒ කාලේ හිටපු සාමාන්‍ය කාන්තාවන්ටත් වීරිය තිබුණා. ඒක වයසට ගිය අම්ම කෙනෙක් පැවිදි වුණා. පැවිදි වෙලා ඒ අම්ම රජගහනුවර පිණ්ඩපාතේ වැඩියා. මෑණියෝ මේ භික්ෂුණිය පිණ්ඩපාතේ වඩිද්දි දැක්කා රජුරුවන්ගේ ඇතාව නාවනෝ. ඇත් ගව්වා නාවලා හිට ඇතාට කිව්වා හෙන්ඩුව පෙන්නලා උස්සපි කකුල කකුල ඉස්සුවා. එතකොට ඇත් ගෙව්ව හනිකට කකුලට නැගලා පිට උඩට නැග්ගා. හා දැන් පල කිව්වා. එතකොට මේ භික්ෂුණිය කල්පනා කළා, හප්පේ මේ කැලේ හිටපු සතෙක්, කාටවත් මෙල්ල කරන්න බැරි සතෙක්, මේ සතාව හීලෑ කොරානේ ඇවිල්ලා දැන් මේ අපූර්වට දමන්නේ වෙලා ඉන්නවා. අනේ මම මෙච්චර කල් වෙනවා පැවිදි වෙලා, මගේ හිත තාම මට මේචල් කරගන්න බැරුව ගියා. ඊට පස්සේ භික්ෂුණිය පිණ්ඩපාතේ වැඩලා දානි පොඩ්ඩක් ගත්තා. දැන් ඔන්න ෂොක් එකක් වැදිලා. මොකද්ද? මේ හිත මේචල් කරගන්න බැරුව ගියා. මේ හිතේ කෙලෙස් නසාගන්න බැරුව ගියා කියලා. ඒ භික්ෂුණිය ගිහිල්ලා තමන්ගේ කුටි අයිනේ පාත්‍රී මුනි නැව්වා. වාඩි වුණා. මම කෙලෙස් නසලා මිසක් මම මේ පා දිගහරින්නේ නැහැ කියලා. අර වයසක අම්මා බුදු කෙනෙක් ගැන නම් ආශ්චර්යයක් නෙවෙයි. ඇයි හේතුව? අසංකේය කල්පලක්ෂ ගණන් පින්වත්නි පාරමී පුරාගෙන ඇවිල්ලා නොවේද? සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගෙන ආශ්චර්යයක් නෙමෙයි. ඇයි හේතුව? අසංකේය ගණන් පාරමී පුරාගෙන ඇවිල්ලා මේ රජගහනුවර හිටපු පවුල් කාපු දරුවෝ හදාපු අම්ම කෙනෙක් වාඩි වුණේ. කොහෙන්ද ඒ වීරිය ලැබුණේ? අපේ ශාස්ත්‍රුන් වහන්සේගෙන්. ඒ අම්ම වාඩි වුණා, හිත මේචල් කළා, හිත දමනය කළා, සමාධියටපත් වුණා. දවස් 7කින් පස්සේ කකුල් දෙක දිගැරී දවස් 7ක් හිටිය වාඩි වෙලා රහත් භික්ෂුණියක් වෙලා පාදිගෙරියේ. පින්වත්නි මේ අහලා තියෙනවද මේ ලෝකේ කොහේවත්
වෙන කිසිම දහමක ඉබඳු ඒ පහළ වෙච්චි වගක් නෑනේ. එබඳු ශ්‍රාවිකාවෝ මේ අහක යන යාන්තන් අමාරුවෙන් ජීවත්වෙන අම්මලා මහා බල සම්පන්න වීරීවන්තයක බවට පත් කරපු ඒ අපේ ශාස්තෘන් වහන්සේගේ වීරිය කොහොම තියෙන්ට ඇද්ද? බෝසෙවනේ ඉඳෙද්දි ඒ වීරිය ඉස්සර ශ්‍රාවකයන්ට පිටල තිබ්බා. ඒ ශ්‍රාවකය යෝධ පර්වත වගේ. දැන් කාලේ නිකාම නිකං පෙන්දෝ ගොබිලෝ යාන්තං කේලත්ත කෙල්ලුනත් හූ කියාන ගෙට දුවනෝ නැද්ද? හයියෙන් ජනේලයක් වැහුනත් කියනවා අන්න හයියෙන් තද කොරාපන්, හිත ගැස්සෙනවා. දැන් කාලේ උන් එහෙම නැද්ද? බයේ බැරි නෝන්ජල් ගොබිලෝ. ඇයි හේතුව? හැම තැනම මිනිස්සුන්ගේ මනස පිරිහිලා. මේ ලයිට් දාලා තියෙනවා, යාන වාහන තියෙනවා, හිත දියුණුද? පිරිහිලා. ගොඩගන්ට අමාරු ගානයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අදිෂ්ඨාන කළා, මං ආයි මේ ආසනෙන් නැගිටින්නේ. අර මං භික්ෂුණියක් ගැන කිව්වනේ. එතකොට ඒ භික්ෂුණීට පේන්ට හිටියා පරපුරක් වීරිය ගත්තු, දිනා ගත්තු ශාස්ත්‍රුන් වහන්සේ නමක් වැඩ හිටියා. කියාදෙන්ට කෙනෙක් හිටියා, ධර්මයක් තිබ්බා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝධි මූලී වැඩ ඉන්නකොට කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. කවුරුවත් කියා දුන්නේ නැහැ. ලෝකෙ කිසි දෙවියෙක්, කිසි බඹෙක් දැනගෙන හිටියේ නැහැ. දෙවිවරු මහන්සි ගත්තේ උන්වහන්සේගේ පණ රකින්ට විතරයි. පණ රැක්කා. ඔබට මතක ඇති, ඔබ අහලා ඇති, උන්වහන්සේ බුදුවෙන්ට කලින් දුෂ්කර ක්‍රියා කළා. දුෂ්කර ක්‍රියා කළා බැරිම තැන අදිෂ්ඨාන කළා, මං ආහාර ගන්නේ නෑ කියලා. එතකොට දෙවිවරු පෙනී හිටියා. අනේ ආහාර නොගෙන ඉන්නපා කිව්වා. ආහාර නොගෙන ඉන්නපා කිව්වා. ආහාර නොගෙන හිටියොත් අපි මේ රෝම කූපවලින් තමුන්නාන්සේගේ ශරීරය ඇතුළට දිව්‍ය ඕජස් දානවා. ඒක කරන්න එපා කිව්වා ආහාර නොගෙන. එතකොට දෙවිවරු බ්‍රහ්මිය මොකද කළේ? උන්නාන්සේගේ පණකින්ද රැක්කා. ඊට එහා දෙයක් කරන්න බැරි වුණා. බෝධි මූලයේ වාඩි වුණේ දහමක් දැනගෙන නෙමෙයි, දහම දැකලා නෙමෙයි. ඊ වාඩි වෙලා සැනසිල්ලේ භාවනා කරන්න පුළුවන් වුණාද? සීනාසහිත මාරය ආවේ. දැන් ඉතින් උන්දෑගේ රාජ්‍ය දැන් තියෙන්නේ. දැන් ඒ සටම් බෑ. එතකොට සීනාසහිත මාරය ඇවිල්ලා අපගේ ශාස්තෘන් වහන්සේව බෝධි මූලයෙන් නැගිටවන්නට හැදුවාද නැද්ද? නැගිටවන්නට හැදුවා. පුළුවන් නම් නොනැගිටවා තියයිද? නෑ. බය කරන්න තියෙන හැම විදියෙන්ම බය කරන්න බැලුවා. හිත බය කරන්න තියෙන හැම විදියෙන්ම හිත බය කරන්න බැලුවා. හිංසා කරන්න තියෙන හැම විදියෙම හිංසා කළා. තැතිගන්නවන්ට තියෙන හැම විදියෙම තැතිගන්නවා. තැතිගන්නවන්ට බැලුවා. හැබැයි බය කරන්න බැරුව ගියා.
හිංසා කරන්නට බැරුව ගියා, තැති ගන්නවන්ට බැරුව ගියා. උන්වහන්සේ මුකුත් කළේ නෑ, ඒකට එරෙහිව මුකුත් කළේ නෑ. තමන්ගේ ගුණයේ පිහිටා හිටියා. ඒ ගුණය කොහොම ගුණයක් වෙන්න ඇද්ද අපිට හිතන්න පුළුවන්ද? පුළුවනි, හිතන්න බෑ. ඒක කොහොම එකක්ද කියලා. ඒ බෝ සෙවනේ උන්වහන්සේ දරාපු වීරිය, මූණ දීපු තත්ත්වේ, හිත කලබල වුණා නම් හිත එකඟ කරන්න බෑ. භාවනා කරද්දී බය වෙච්ච අය දන්නව ඇති. නිකම්ම සද්දයකට බය වුණත් හිත එකඟ වෙයිද? නෑ. උගුරකට වේරිලා වතුර බීලා ආරක්ෂාවක් තියෙන තැනකට දුවනවා. බය වුණෝ? එතකොට කාත් කවුරුත් නැති ගස්සෙවනේ මේ වගේ වෙලාවක අන්ධකාර වේගන එද්දී හිත බය වුන්නේ. අන්තිමද මොකද්ද කිව්වේ? කෙලිම කතා කළා බැරිම දැන් ගහලා 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 නැගිටින්නේ නෑනේ. කතා කළා, නැගිටලා පල කිව්වා. මේ ආසනේ තමන්ගේ කිව්වා. ඉතින් උන්වහන්සේට උත්තර දෙන්න සිද්ධ වුණා. මොකද්ද අපේ ශාස්ත්‍රඥ උන්වහන්සේ කිව්වේ? නෑ නෑ, මේ ආසනේ ඔහෙට අයිති නෑ, මේක මගේ එක කිව්වා. මම මෙතෙන්ට ඉන්න තමයි කිව්ව මේ වීරිය ගත්තේ. ඊට පස්සේ ඇහුවා බුදුරජාණන් වහන්සේ, ඇහුවා තමුන්වහන්සේ මේකට අයිතිවාසිකම් කියන්නේ මෙතනට වාඩි වෙන්න සාකිමකුත් ඇද්ද කියලා. මොකද කිව්වේ? දීකිරටත් බලල්ලු සාකි. සාකි කිව්වා අර අසුර සේනාව ඔක්කොම කිව්වා අපි සාකි, අපි ඉන්නවා කිව්වා මේකට කියන්න, මේ මුන්දෑ ඉල්ලන කාරණාව හරිය කියලා. එතකොට මාරය ඇහුවා තමුන්වහන්සේ වාඩි වෙලා ඉන්න සාකි මොකද්ද? කවුරුත් නෑ පණ තියෙන දෙවියෙක් බඹෙක්. දෙවිවරු දිව ලෝකයේ දිව්වා, බ්‍රහ්මයෝ බඹලව දිව්වා. කොහොමද එතකොට ලෝකාධිපතිගේ තෙද? කොහොමද ඒ තෙද? හැංගිලා බලාගෙන ඉන්නවා, ආඬා ආඬා බලාගෙන ඉන්නවා. ඇයි? කවුද ආරාධනා කළේ මනුස්ස ලෝකෙට එන්ට කියලා? තුසිත දිවි ලෝකේ වැඩින් දෙද්දී කවුද ආරාධනා කළේ? ගිහින් අපිට කවුද ආරාධනා කළේ? දෙවියම් බඹුන් ආරාධනා කළේ. කාලෝ යන්තේ මහාවීර, මහාවීරේ මේ ඔබ වහන්සේට කාලයයි. උපජ්ජ මාතු කුච්චියං මෞකුසේ උපදිනසේක්වා. සදේවකං තාරයන්තෝ දෙවි මිනිසින් එතිර කරවන්ට, බුද්ධස්සු අමතම් පදං අමා නිවන් පදේ සාක්ෂාත් කරන සේක්වා කියලා කවුද ආරාධනා කළේ? ආරාධනා කරපු ඇය පැත්ත පලාතිනේ. බලන්න එතකොට කොහොමද කියලා. කවුරුත් නෑ. අන්තිමට උන්වහන්සේ තමන්ගේ දකුණු ශ්‍රී හස්තය, දකුණු ඇඟිලි පොළවේ තියලා, කවුරුත් නෑ සාකිකාරයේ පේන්න මෙහෙවරෙන් දීපී සාකි කියලා කවුරුත් නෑ පොළොට අත තියලා කිව්වා, හේ ධර්තී මාතා, තී දන්නවා, තී දන්නවා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් මම මෙතනට එන්න ආත්ම කෝටි ප්‍රකෝටි ගාණන් පාරමී පිරු වග දන්නවා නේද කියලා ඇහුවා. අන්න එතනදී සාගර රැල්ල නගිනවා වගේ මහ පොළොව දඟලන්ට ගත්තා. මහා ඇතෙක් පිට හිටියේ මාරයා. ඇතා වැටුණා.
එතා වැටිච්ච ගමන් එතා උඩ හිටපු නායකයා වැටුණා. වැටුණා කියන්නේ මොකද්ද උනේ? පෙරදුණා. දසාත දිව්වා. එතකොට තමයි දෙවිවරු වෙන්න ගත්තේ. දෙවිවරු ආවා. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ. සුබෝධි මූලේදී අපේ මුනින්ද්‍රයන් වහන්සේ ජයගත්තා. මාරස්සච පාපිමතු පරාජයෝ. පවිටු මරුහට පරාජය ඇති වුණා. උග්ගෝ උග්ගෝසයෝ දේවගණ පසන්නා. දෙවිවරු ප්‍රීති ගෝසා නගන්ට ගත්තා. ආන් එහිමයි පින්වත්නි මේ සම්බුද්ධත්වයට ඊට පස්සේ උන්වහන්සේ තනියම මේක හොයාගත්තා. තනියම හොයාගත්තා. තනියම හොයාගත්තු මාර්ගයට කියනවා මොන මාර්ගෙද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ. ඒ මාර්ගෙ හොයාගත්තා. එකක් එකක් ගානේ තනියම තමන්ගේ හිතෙන් ටෝච් ගගහ පොත් පෙරලුවද? නෑ. තනියම එකක් එකක් ගානේ හිතෙන් අලුතින් මතු කරගත්තා. ඇයි කවුරුවත් මේ මේකයි සම්මාදිට්ඨිය කියලා කවුරක් කියා දුන්නද? මේ මේකයි සම්මා සංකල්පය කියලා කවුරක් කියා දුන්නද? කවුරුවත් නෑ. තනියම මතු කරගත්තේ. මේ මේකයි අවිද්‍යාව, මේ මේකයි තණ්හාව, මේකයි සංස්කාර, මේකයි සංඥා, මේකයි වේදනා, මේකයි චේතනා. කවුරුවත් මතු කළේ නෑ. තමම්මයි හොයාගත්තේ. ඉතින් එහෙම හොයාගෙන උන්වහන්සේ ජයගත්තා නේද? දින්නා. තුන් ලෝම දින්නා. ආකහේ මල් පිපුණා. සඳ කිරණ වැගිරී ගියා. නට නටා ගලා බසින්ට ඇති නීරංජරා නේද? මහා ආශ්චර්ය පහළ වුණා. එවිල කියනවා සිංහයෝ හා පැටව වික්ක කෙලිසෙල්ලං කළා කියනවා. මහා පුදුම දෙයක් මේ ලෝකෙට වුණේ. අපිට මේක දැන් හිතාගන්න බෑ පින්වත්නි. ඒ යුගය ඉවර වුණා. දැන් අපි දන්නවනේ මේ ධර්මයේ අපි මතු කරන්න ගිහිල්ලා කන බැටි. ඒ නිසා අපිට හිතාගත හැකි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ කතා කළේ. එතකොට උන්වහන්සේ ධර්ම දේශනා ඔන්න උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා විමුක්ති සූය විඳ විඳ හිටියා. විඳ විඳලා උන්වහන්සේ අජපාල නුගරුක්සෙවනේදී ආයම සතියක් විමුක්ති සූය විඳා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මම මේ බොහෝම අමාරුවෙන් මේ ධර්මය අවබෝධ කළේ. ඒක හැබෑවද්ද බොරුවද්ද? බොහෝම අමාරුවෙන් මේක අවබෝධ කළේ. මේක කියන්න ඕනේ නැහැ. බණ කියන්න ඕනේ නැහැ. මිනිස්සු ගැන උන්වහන්සේ බලද්දී ආලේ රාමයන් කෝපන පජා ආලේ රත ආලේ සම්මුදිතා. මිනිස්සු ඉන්නේ සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ ලෝකේ තියෙන ආශාව විතරයි. ආස කරන දේවල් එක්ක සතුටු වෙ ඉන්න මිනිසුන්ට මොන විමුක්තියද? හිතිල්ල සාධාරණ නැද්ද? දැනුත් එහෙමනේ මිනිසුන්නේ හැටි. එතකොට ආස කරන දේෙන් සතුටු වෙ ඉන්න මිනිස්සු මේ සියුම් විදියට හිත නුවන සියුම් කළ දකින එක දකීද හැබෑට කියලා හිතුණා. දැන් දෙවිවරු බලාගෙන ඉන්නවා. දැන් ආර්ධනා කරපු කාණ්ඩ ඉන්නවනේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා දැන් බණ කියන අවස්ථාවක් ගන්නට. ආන් එතකොට කම්පා වුණා. දේව ලෝක බ්‍රහ්ම ලෝක කම්පා වෙලා බ්‍රහ්ම රාජයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. කවුද ඒ බ්‍රහ්ම රාජයා? සහම්පතිනේ. හින්දු ආගමේ සංකල්පයක් වද්ද බ්‍රහ්මයෝ ඉන්නේ හින්දු ආගමේ කියලා නේ කියන්නේ.
නෑ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා සහක කියලා. ඒ සහක කියන අනාගාමී භික්ෂුව තමයි බඹලෝ හිටියේ සාම්පති නමින්. ඒ සහක භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා, "නේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන සීක්වා" කියලා. උන්වහන්සේත් බැලුවා, බුදු ඇසින් බැලුවා. බුදු ඇස කියලා කියන්නේ ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානයත් ආසයානුසේ ඥානයත් කියන ඥාන. ඥාන කියලා කියන්නේ හරි බුදු මේකක්. අපි ඥානය කියන වචනේ නිකන් කතා කළාට පින්වත්නි අපිට තේරෙන්නේ නැහැ ඒක ඇත්තින්ම. ඒ කියන්නේ දැන් අපි ඔබේ අපි කියමු ඔබ මොකක් හරි ලිඩක් හැදිලා දැන් ඒක බලන්න ගිහිල්ලා ඔබ හාන්සි වෙනවා එක්ස්රේ එකක් ගන්නට. එතකොට මැෂින් එකක් මෙහෙම යනවා ඔබට උඩින්. ඊට පස්සේ නෝනලා කියනවා, "දැන් හරි නැගිටින්න. දැන් පින්තූරේ වැටිලා ඇති කියලා." ඔබේ පින්තූරේ දි වැටිලා තියෙන්නේ ලිඩේද? ඒකේ තියෙන්නේ වැටිලා මොකද්ද? ලිඩි. ඒ මැෂින් එකටත් එතකොට යම් කිසි දෙයක් පුළුවන් නේද? අපිට පුළුවන් දේ වගේ මිනිසුන්ගේ හිතේ මෙයාගේ හිතේ ශ්‍රද්ධාව මේ ප්‍රමාණය තියෙනවා. මෙයාගේ හිතේ වීරිය මේ ප්‍රමාණය තියෙනවා. මෙයාගේ හිතේ නුවණ මේ ප්‍රමාණය තියෙනවා. මෙයා අසවල් ආත්මයේදී මේ නුවණ දියුණු කළා. අන්න ඒක හිවිල්ල තමයි බුදු නුවණ කියන්නේ. ආන්ගේ බුදු නුවණින් ලෝකේ දිහා ලෝකයට පතුරවා බැලුවා. ලෝකේ කියලා කිව්වේ ගස්කොළන්ද? නෑ, සත්වයන්ට පතුරවා බැලුවා. බැලින්නම් කරවලේ තියෙන පොකුණක් වගේ. කරවලේ පොකුණක් තියෙනවා. මේ පොකුණ පියුම් පොකුණක්. කරවලේ හැවේ තියෙන්නේ. අපි මේකේ මල් පියුම් ඇතුලේ මෝරලා උඩට ඇවිදිලා තියෙනවා. පිපෙන්න විදියක් නැහැ. මෝරලා තියෙනවා. ඇයි පිපෙන්න විදියක් නැත්තේ? මොකද? කරවල නිසා. එතකොට යම් විදියකින් සූර්යා උදා වුණොත් සූර්යා උදා වෙනකොට පිපෙනවා නේ. එතකොට බැරිද අපිට ලයිට් එකක් ගහලා මේක පුදවන්න? බෑ. මේ ලෝකෙත් එක්ක හරි අමුතු සම්බන්ධයක් තියෙනවා පින්වත්නි. මේ සත්තුන්ට ඇස පේන්නේ නැතු වෙන එක මීර බැහැගෙන යනකොට ඒ සතාට සිද්ධ වෙන එකක්. අපි කි මේ සතා ගයක් ඇතුළේ ඉන්නේ කියලා. ගයක් ඇතුළේ කූඩු කළා තියෙනවා ලයිට් දාලා. නමුත් ලයිට් දැම්මා කියලා ඒ සතාට පේන්නේ. ඒ සතාට පේන්නේ හිරුවෙලියෙන් විතරයි. හිරුවෙලියේදි කාචේ පළල් වෙනවා. ලයිට් එකට පළල් වෙන්නේ. ආයි හිරු බැස යනකට කාචි වැසී යනවා. ඒ වගේ හිරු කිරණ වදිනකොට නෙළුම් පිපෙනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දැක්කා. දැකලා අදිෂ්ඨාන කළා, "මම ධර්ම දේශනා එහෙනම් කරන්න ඕනේ" කියලා. ඕන් එතකොට අර ආයි පෙනී හිටියා. කවුද පෙනී හිටියේ? අර පෙරදුණු කිනා. පෙනී හිටලා කිව්වා, "භාග්‍යතුන් වහන්ස, දැන් ඉතින් තමුන්නාන්සේගේ වැඩේ හරිනොවැ. මහන්සි වුණා, වීරිය ගත්තා, සංසාරෙන් දැන් එතර වුණා, විමුක්තියට පත් වුණා, දැන් පිරිනිවන් පාන්ට" කිව්වා. බුද්ධත්වයට පත් වෙලා ධර්ම දේශනා කරන්න හිතෙන් හිතුවා විතරයි. මොකන්ද කිව්වේ? පිරිනිවන් පාන්ට කිව්වා. බුදුරජාන් වහන්සේ වදාළ, "නෑ, දැන් පිරිනිවන් පාන්නේ, මට වැඩ තියෙනවා" කිව්වා. ශ්‍රාවක පිරිස් බිහි වෙනවා කිව්වා. භික්ෂු භික්ෂුණී
උපාසක උපාසිකා ඒ අය මේ මාර්ගයේ පුරුදු කරනකම් මම මේකට කැප වෙනවා කිව්වා. ඊට පස්සේ අවුරුදු 45ම කැප වුණා. ඒ ධර්ම මාර්ගයේ යද්දී උන්වහන්සේ ශ්‍රාවකයන්ට ඒ ශ්‍රාවකයෝ ධර්මයේ ඉස්සල්ලාම අහපු ගමන් අවබෝධ කරපු ගමන් වැඳගෙන අවබෝධ කරපු ගමන් වචනයක් කිව්වා. ඒ ශ්‍රාවකයෝ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. අපි වගේ චාරිත්‍රයටද කිව්වේ හැබෑටද කිව්වේ? හැබෑට කිව්වේ. අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන ගමන යන්න විදියක් නෑ බලාපී රාහු කාලේ. එතකොට අපි ඇත්තෙම හින්දුද නැද්ද? ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට සරණ නෑ? බොහෝ දිනෙකට දැන් කාලේ සරණ නෑ. ඒ කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. ඒ ධර්මයේ ඇහුණා. ඇහුණාට පස්සේ කිව්වා ධම්මං සරණං ගච්ඡාමි කිව්වා. ඒ පුරුදු කරලා ඒ පුරුදු කරන සංඝපිරිසක් දැක්කා. ඊට පස්සේ කිව්වා සංඝං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ වදාළ ඕං ඕක කියා කියන්ට එතකොට හරි කිව්වා. එතකොට යා ශ්‍රාවකයා කවුද යා? මේ ලෝකේ ඉන්න පින්වත්නි කණ්ඩායම් දෙකක් ශ්‍රාවක ප්‍රේක්ෂක කියලා. ප්‍රේක්ෂකය කවුද? බලා සිටින්න ඔය. ශ්‍රාවකයෝ කවුද? අසා සිටින්න ඔය. දැන් එතකොට අපි ගත්තොත් යම්කිසි කෙනෙක් ධර්මය අහලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා මල් අතට අරගෙන පිටත් වෙනවා. පිටත් වෙනකොට තව කෙනෙක් ආනෝ දැන් කොහොමද තත්ත්වය? අනේ තත්ත්වය තමයි දැන් ඔන්න ගෙදර හරි කරදරයි. ළමයාට රස්සාව නැහැ. ඊළඟට ගෙදර උන්දැලිට වෙලා හරි යමං කාඹ කරපුවා හරියන්නේ නැහැ. කුඩි විනයක් කළවද්ද ඔන්න ශ්‍රාවකයෝ ශ්‍රාවකයන්ට අනතුරු වෙලා දඹදියෙන් ඇවිල්ලාද කොඩි වින කරන්නේ? දෙමෙල්ලු ඇවිල්ලා දෙමෙල්ලු උගන්නලා ගියා මේන් මේවා කොරාපන් කියලා. ඒවට රොද බැඳ ගත්ත අමනුස්සයෝ. දැන් නිකන් හිතන්න ලිඩක් වෙනකොට අසනීපයක් වෙන්න අපි කල්පනා කරන්නේ නැද්ද? මේ බෙහෙත් ගන්නවා ගන්නවා හරියන්නේ නැහැ, මේ කවුරු හරි මොනවත් කරලාවත්ද කියලා අපි හිතනවද නැද්ද? ඇත්ත කියනවා අපි නම් එහෙම හිතන්නේ නැහැ නේ. අපි හිතනවද නැද්ද? හිතනවා. එහෙනම් දැන් ලෝකේ වෙනස් වෙලා බුදුරජාණන් වහන්සේ අර සේනාවන්ත ඔක්කොම පරාජයට පත් කළා. ඒ කාලේ මිනිසුන්ට වේදි තිබුණේ මේ අමනුෂ්‍ය ඇදහිල්ල නෙමෙයි තිබුණේ. එතකොට මේ වේදි තුල මේ මහා බ්‍රහ්මයා දකින්න කියලා ඒගොල්ලෝ යාග කර කර හිටියේ. ඒ කාලේ තමනුසු හිටියා. හැබැයි ඒ කාලේ සූර්යා පායලා තිබ්බා කියලා තැන් තැන් කරවල නැද්ද? සූර්යා පායලා තිබ්බා කියලා පඳුරු අස්ස අන්ධකාර නැද්ද? ඒවා අඳුරුයි. ඒවැයි හිටියා. හැබැයි හිරු බැස ගියාම සියල්ල අඳුරුයි. මතක තියාගන්න පින්වත්නි, හිරු බැස යන්න ළඟයි. හිරු බැස යන්න ළඟයි. නොයේ කවස්ථාවල අන්ධකාරය ආවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මාගේ ශාසනය ලංකාද්වීපේ පිහිටන්නේය කියලා. ඒ සත්‍ය නිසා වරින් වර අන්ධකාරය ආවත් වලාකුළු වගේ තිබුණා. නමුත් යාන්තම් ඉරෙලිය තිබ්බා යමපේන්ට.
කාලයාගේ එවෑමෙන් පින්වත්නි අපිට ඉස්සෙල්ලාම නැතු යන්නේ තිසරණි. බුදුරජාණන් වහන්සේ සරණ යෑම දැන් බලයි ඔබ හි කොහොමද ඒක වෙන්නේ? ඇයි අපි පුංචි කාලේ ඉස්කෝලේ යද්දිත් සරණ ගියා නොවැ? අපි බුදුන් වඳිනට කියන්නේ මොකද්ද? පන්සිල් ගන්නවා කියලා නේද? පන්සිල් ගන්නවා කියලා කියන්නේ අපිට ගෙවල් වල පොඩි කාලේ හවසට බත් කන්ට දෙන්නේ පන්සිල් ගන්න නැත්තම්. ඉතින් අපි බඩගිනි වුණාම කිඳිරි ගෑවට හරියන්නේ නැහැ. ඇයි? පන්සිල් ගන්න කියනවා ඉස්සෙල්ලා. ඉතින් අපි ගිහිල්ලා ඉක්මනට සරණ යනවා. නමුත් සරණ යනවා කියන කාරණේ අපි හිතන්නේ පන්සිල් ගන්නට ඉස්සෙල්ලා කියන කතාවක් කියලා. ඒක සරණ යනවා කියන එකේ ගැඹුරක් දන්නේ නැහැ. ඔබ දැනගෙන හිටියේ? දන්නේ නැහැ. අපි හිතන්නේ යමක් කරන්න ඉස්සෙල්ලා ආරම්භය කියන එකක් කියලා. ඒක සීලයක්. ඒ සීලී රකින්න ඕන එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ කාලේ වෙන්න ඔය සරණ ලබා දුන්නා. ඊට පස්සේ ඔන්න කාලයාගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ ආයමත් වෙසක් පොයි දවසක අවුරුදු 45කට පස්සේ ආයත ආරාධනා කළ අරය ඇවිල්ලා දැන් ඉතින් හරිනේ, දැන් භික්ෂුන් උපාසක උපාසිකාවෝ දැන් ඉතින් ධර්මයේ දැකලා විමුක්තිය දැකලා ඒ ඔක්කොම දන්නවා. ඒකේ තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසික කියන සිව්වනක් පිරිසම ධර්මදර විනයදර ඒ විදිහට ඉතින් ධර්මානුදරුන් ප්‍රතිපදාවේ යුක්තයි කියලා තියෙනවා. ඒ කාලේ පොත් තිබ්බද ධර්මදර වෙන්න? පොත් තිබුණේ නැහැ. එහෙනම් කොහොමද ධර්මදර වුණේ? කටපාඩමින්. එහෙනම් ගිහි අයත් කටපාඩමින් දරාගෙන හිටියා. පැවිදි අයත් කටපාඩමින් දරාගෙන හිටියා. මතකයෙන් දරාගෙන හිටියා. ඒක නිතර නිතර කිය කිය හිටියා. මතකෙන්ද? ඊට පස්සේ ධර්මය පොත් බවට පත් වුණා. පුද්ගලයා හිස් වුණා. ධර්මයේ තියෙන වෙනම පුද්ගලයා හිස්. හැබැයිද බරුද? ඒක තමයි දැන් තත්ත්වේ. ඊට පස්සේ ධර්මය අපි ලීලේ ඉන්නවා, ලීලේ ඉන්නවා, ලීලේ ඉන්නවා. පුද්ගලයා හිස් වෙවි යනවා. ඉතින් පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිද්දී උන්වහන්සේ පොත් අරගෙන දාවේ නැත්තම් ධර්මයේ හදවතේ පුරවාගෙන දාවේ? හදවතේ පුරවාගෙන ආවේ. උන්වහන්සේගේ හදවතේ ධර්මය බුද්ධ වචනේ රැව් දිදී තිබුණා. බුද්ධ දේශනා රැව් දිදී තිබුණා. පොත්වල නෑ. ආන් ඒ කාලේ තමයි මාර්ගඵලලාභින් හිටියේ. පොත්වලට ආවට පස්සේ ටික ටික පොත නිසා ධර්මයේ නොනැසී රකින්න රැක ගන්න පුළුවන් වුණා. නමුත් පුරුදු කරන්නේ නැතුව ගියා. අදටත් බී කරගන්න බැ. අමාරු. ද කාලය ගෑමෙන් ඔක ධර්ම විභාග පාස් කරන්න විතරක් ඉගෙන ගන්නවානේ. එතකොට ඒක සාමාන්‍ය ලෞකික විෂයක් වගේනේ. ඇයි එහෙම කළේ? පොත්වල ඒ ධර්ම විවහාරේ නැති වුණාට පස්සේ ධර්මයේ පවත්වන්නයි එහෙම කරන්නේ. ඒ මොන දැනුමක් දෙන්න? ඉතින් ඔහොම ගියාට පස්සේ අර සරණ නැතු යනවා මනුස්සයින්ට. ඉතින් වරින් වර නොයෙක් කරදර ආවා අපිට. තදම කරදරියාවි කාලිංග මාගගෙන්. කාලිංග මාග අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු පහක් ලොකු වෙනසක් කරන්න පුළුවන් මනුස්ස සමාජයක රජෙක් හිටියොත්. කාලිංග මාග අවුරුදු 21ක් හිටියා. ඒ 21 තුල තමයි සිංහල අවුරුදු දැම්මේ. එතකම් තිබුණේ දාලා කිව්වොත් මේක තමයි තොපි අවුරුද්ද විසක් නැති වුණා. පොසොන් නැති වුණා. ඒව නැති වෙලා ගියා. සුද්ධුත් නැති කළානේ ඒවා. සුද්ධංගේ කාලෙදී. ඊට පස්සේ ඒකේ තියෙනවා
මහාවංශේ තියෙනවා මිසදිටු ගැන්නුවා කියනවා ලාංකිකයන්ව. මිසදිටු ගැන්නුවා කියන්නේ මොකන්ද? Hindu විශ්වාස පුරුදු කෙරෙව්වා. තිසරණේ මූල් කරගෙන තිබිච්ච ඒවා අත්හැරියා. දැන් මිනිස්සු තිසරණේ මූල් කරගත්තට හිතේ වැඩ කරන්නේ තිසරණේ නෙමෙයි Hindu විශ්වාස. ඒක අත්හැරගන්න බයයි. ඒ විදිහට වෙලා දැන් ඊට පස්සේ ඔහම වෙලා ඔන්න හානි වෙවි හානි වෙවි ගියා. ඊට පස්සේ ඔබ අහලා ඇති සීතාවක රාජසිංහ කියලා රජ කෙනෙක් මායා දුන්නේ යාගේ තාත්තා. මායා දුන්න රජුරුව අකලිට මැරුණාම කතන්දරී පෙතුරුණා පියා පුත්‍රයා අතින් ඝාතනය වුණා කියලා. මිනිස්සු මේකට විරුද්ධ වුණා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවාම මේකට පිළියම් තියේද කියලා පිළියම් නැතේ කිව්වා. ආන් ඒ නිසා රජෙක් කුලප්පුණාම අමාරුයි වැඩි. ඇතෙක් කුලප්පුණා වගේ නෙමෙයි. රජා කුලප්පුණා. කුලප්පු වෙලා කාටද මේක කරන්න පුළුවන් කියලා අරිට්ට කීවෙන්ඩුගෙන් ඇහුවා. දකුණු ඉන්දියාවේ මලයාලම් මන්ත්‍රකාරයෝ. අපි කරලා දෙන්නම්. අස මේක යාගේ කරන්න ඔක්කොම පවු නැති වෙනවා කිව්වා. අසය 100ක් මරලා දාන්නට ඔක්කොම පවු ටික හිඳිලා යනවා කිව්වා. ඒ පැත්ත ගත්තා. සිරිපාදෙත් දුන්නා. ඒ කාලේ තමයි ඉතුරු විනාශය කළේ. ටික ටික සිංහලයන්ට මන්ත්‍ර ශාස්ත්‍රයේ මුල් බැස ගත්තා. එහෙම වෙනකොට මේක කරන්න බෑ බේරින්ට. තවත් මන්ත්‍ර පටන් ගත්තා. පොඩ්ඩක් යහම යා වෙනකට අනවින කොඩිවින හදිහෝනියන් ඉරිපැන්නුන් කියයි. කෙල්ල පොරක් නෑ. කවුරු හරි ආසහිතුනොත් ඒකටත් දෙනවා ඉනාපණ. කාලයක් යනකට කියනවා බඩේ රුජාව. මොකද්ද මේ ඉනා කැවිලා? මම මේ කිව්වේ බොරුද හැබැයිද? නයිජීරියාව වගේ අපි මේ තිසරණයට එන්න හදනවා ඒ ගන්ට බෑ. මම මේ හැබෑව කියන්නේ. ඇස් දෙකෙන් දැකපුවා මේ කියන්නේ. අපි ළඟට හරියට එනවා මිනිස්සු. අනේ මේ අසවල් වෙලා අපිට මෙහෙම වෙලා අපි නැති වෙලා අපිට කොඩිවින වෙලා අපිට බන්ධන වෙලා කවුද මෙහෙම කරන්නේ? තිසරණේ පිහිටුපය නෙමෙයිද? දෙමිල්ලෙවිල කරනවද? නෑ. තරහක් ක්‍රෝධයක් වෛරයක් ආව ගමන් කියනවා මං අතාරින්නේ නැහැ ඕක. අතාරින්නේ නැහැ. දවසක් මල්ලංගටත් ආවා ආච්චි කෙනෙක්. ඇවිල්ලා කිව්ව කොයි පළාතේද දන්නේ? කොළඹ පළාතේ වෙන්ට ඇති මං හිතන්නේ. අනේ හාමුදුරනේ මං ආවේ ඒක උපකාරයක් ගන්නයි. මොකද්ද කියලා ඇහුවා. මගේ ලොකු පුතාගේ පවුල කඩන්ට ඕනේ මට කොහොම හරි කිව්වා. මංක මල්ලවා පවුල කඩන්ට. ඒවා කඩන්න පුළුවන් තැනකට යනවා කිව්වා. මෙහෙන් දෙපා කිව්වා. එතකොට බලන්න තත්ත්වේ. ඒ මොකද එහෙම වෙන්නේ? සමහරු ඉන්නවා කලින් ආත්මේ പ്രേත ලෝකේ හිටපු අය. ඒගොල්ලෝ මනුස්ස ලෝකෙට එනවා. ආවට ඒගොල්ලන්ගේ නෑදෑය කොහෙද ඉන්නේ? പ്രേත ලෝකේ. ඒගොල්ලෝ කියනවා ආන් අපේ එකෙක් මනුස්ස ලෝකේ ඉන්නව යමං. තව සමහරු ඉන්නවා කලින් ආත්ම අසුර ලෝකේ. අසුර ලෝකේ ඉපදිලා යකින්නියෝ යක්ෂයෝ මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකේ ඉන්නවා ටිකක් කල් යනකට අර පරණ පුරුදු වෙන්න ගන්නවා. ඊට පස්සේ ඈට පුළුවනි අර අසුර බලේ හවුල් කරගෙන තමන්ට ඕන දේවල් කරගන්න. එහිමයි ඉන්නවා. තව සමහරු ඉන්නවා නාග ලෝකේ හිටපෝය මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ඒගොල්ලන්ට බැල්ම වැටෙන්නේ කාගේද? නයින්ගේ බැල්ම වැටෙනවා. ඔයාසේ දෙවිවරු අතර හිටපෝයත් මනුස්ස ලෝකේ ඉන්නවා. දෙවිවරු ඉන්නේ නැහැ නේ බලන්න.
දෙවරු එහෙ පාඩුවේ ඉන්නවා, මෙයා මෙහෙ තන් වෙනවා. ඒ ළඟ ළඟ ඉන්න අය තමයි වටේ සෙට් වෙන්නේ. ආන් එහෙම ලෝකෙක අර මන්ත්‍ර ශාස්ත්‍රයයි අනවින ගුරුකම් ටිකයි ඒ ඔක්කොම එකට ඔක්කොම හරි ගැස්සුනම මොකේට මෝඩිය වගේද? ආන්න ජාඩියට මෝඩිය වගේ ඉන්න ලෝකෙකට අපි කියනවා තිරුවන් සරණ ඵලයන් කියලා. එතකොට තිරුවන් සරණ යන්ට එයා ලෑස්ති වුණාට එයාගේ සරණ රඳව ගන්නට බෑ. කාලයක් යනකොට සරණ ගිලිහෙනවා. පිරිස මැද ඉන්න නිසා කියනවා හාමිනේට කියනවා එනං ඔහේ යන්ට මහමි උනාවට මම මේ අනුවින්න කොඩි වින් ටික මං කරගෙන ඉන්නම්. මම මේ කේ ඉන්දර නැකත් ටික බලාගෙන මං ඒ ටික කරගෙන ඉන්නම් කියනවා. එහෙම තැනුත් තියෙනවා. මේක මම කියන්නේ මේක වංචාවකට පත් වෙනවා කියලා නෙමෙයි. මනුෂ්‍යයාගේ අසරණ කමේ ප්‍රතිඵල. ඉතින් මේකේ පින්වත්නි මේ අසරණකම එන්න එන්න අසරණ වෙනවා මිසක් සරණක් නම් නෑ. ඒවයි අසරණ වෙනවා මිසක් සරණක් නම් නෑ. ඇයි එක තැනකට ගියාම ඒගොල්ලෝ දන්නේ නැන්නේ? අපි ගමු කවුරු හරි කෙනෙක් අසුරේ බැල්ම වැටෙන කෙනෙකුට ශාස්ත්‍ර කියන්න පටන් ගන්නවා කියලා. එතකොට මේ මිනිස්යාගේ වැරද්දක්ද? එයා දන්නේ නෑනේ දිෂ්ටි ඇවිල්ල කරන දේවල්. එතකොට එයා කියනවා හා මං ඕක කපලා දෙන්නම්, දෙහිගෙඩිය කපන්න 20,000ක් ගන්නවා කියන. 750 දෙහිගෙඩිය. ජම්බෝලයක් නම් ඒත් කමක් නැහැ. ඊට පස්සේ දැන් ඉතින් කොහොම හරි කරගන්න ඕනේ. ඔන්න කරාබු දෙකත් උගස් තිබ්බා, වලල්ලත් උගස් තිබ්බා. කළා ටික දවසක් යනද කියනවා අයියෝ කළා හරි ගියේ නැහැ, තාම ප්‍රශ්නේ එහෙමමයි. වෙනත් තැනකට යනවා. එතනින් කරන්නද? එතනත් ඉන්නවා මිනිස්සෙක්ව අඳගෙන. එතන ගියාම කියනවා කරන්න දෙයක් නැහැ, ආ ඒක කැපිලා නැහැ, ඒක හරියට වෙලා නැහැ, අපිට දීපන් අපි කපන්නම් කියනවා. ඔහොම යනවා එක තැනකින් තැනට, තැනින් තැනට දුගියෝ ගෙවල් ගාන යනවා වගේ. හා කියන්න මේක වෙනවද නැද්ද? දුගියෝ ගෙවල් ගාන යනවා වගේ පීට හොයාගෙන වෙනවා. මේක එන්නේ එන්නේ අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වීමක් නැත, වැඩි වීමක් ඇත. එන්නේ එන්නේ බුදුරජාණන් වහන්සේගේ යුගී ඈත් වෙන මිසක් ඒක ලඟ වෙන්නේ නැහැ. හැබැයි අපිට එක දෙයක් තියෙනවා කරන්න, මනාකොට සරණ යෑම. මනාකොට සරණ යෑම ඒක ලේසි එකක් නෙවෙයි. ඉස්සල බිඳෙන්නේ අපේ සිල් නෙමෙයි. ඉස්සල බිඳෙන්නේ මොකද්ද? සරණ බිඳිච්ච ගමන් සිලුත් බිඳිනවා. සරණෙන් තමයි සිල් රකින්නට ගැම්ම එන්නේ. සරණ බිඳිච්ච ගමන් එයාට නැති යන්නේ මොකද්ද? සිහිය. සිහිය නැති වෙච්ච ගමන් කරවලේ කාටද ඇදගෙන යන්න බැරි? කාටද ඇදගෙන යන්න බැරි? සිහිය නැති වෙච්ච ගමන් එයා කරවලේ ඉන්නේ. ඉතින් පින්වත්නි, අය අමනුෂ්‍ය බැලම වැටිච්ච ගමන් ගහන්නේ සිහින උනට. ඊට පස්සේ ආගේ කල්පනාව දුර්වල වෙනවා. ඒ වගේ අමනුෂ්‍යයන්ට ගොදුරු වෙච්ච ලෝකෙක තමයි මේකට ඉතින් තියෙනවා. මේ අපිට තියෙන එකම දේ පිරිත් කියේකවා තියෙන්න ඕනේ බේරෙන්න නම්. ඉතින් ඒ නිසා හැමදාමත් බේරෙන්න බෑ. මේ දුක මත නෙමෙයි මේක පිටලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේකින් දෙවියෙක් ඇහුවා ලෝ පිහිටා ඇත්තේ කුමක් මතද කියලා. ලෝ කිවි සත්වයා. බුදුරජාණන් වහන්සේ වදාලා සත්වයා පිහිටා සිටින්නේ
දුකමත පීටන එකක් කවදාවත් ඒක සැප මතට හැරෙන්නේ නෑ. මේ ලෝකේ රාජ්‍ය නායකයන්ගේ සිට හිඟන්නා දක්වා සියලු දෙනාම ඉන්නේ අසරණ වෙලා. හොඳට බලන්න, කවුරුවත් නෑ සතුටින්, අසරණ වෙලා ඉන්නේ. ඔය එක එක සාජ්‍යවල දාගන්නවා තමයි, නමුත් බොහෝම අසරණින් ඉන්නේ, බොහෝම කම්පාවේ ඉන්නේ. බලේ තියෙන කොටසක් බලේ රැක ගන්න දඟලනවා, බලේ නැති පිරිසක් ඒක ගන්න දඟලනවා, ගත්තුවේ කියන ආරසා කරන දඟලනවා. මහා යුද්ධයක්, ඇතුළත් අවුල් පිටත් අවුල්. අවුල වැඩි වෙනවා මිසක් අවුල සංසිඳෙනවා පෙනේද නෑ. ඉතින් මේ බඳු ලෞකික පින්වත්නි, මං හොඳ කතාවක් කියන්නම් ඔබට. තිසරණයේ පිහිටා සිටපු අය ගැන. අනුරාධපුර යුගයේ සිටියා එක බ්‍රාහ්මණ කුමාරයෙක්. ඒ කුමාරයාගේ නම සිරිනාග. මෙයා රාජ්‍ය ගණ්ඩ කැරල්ලක් ඇති කළා. කැරල්ලක් ඇති කරලා මෙයා සේනාවක් හදාගත්තා. මේ සේනාවට දැන් නඩත්තු කරන්න විදියක් නැහැ. මෙයා කිව්වා, මං රජ වුණාම උඹලට සලකන්නම්, දැන් මට උදව් කරපියේ කියලා. දැන් ඒ සේනාවත් ජීවත් වෙන්න ඉපෑ. දැන් අන්තිමට තීරණය කළා චෛත්‍යයක් බිඳින්න, දක්ෂිණගිරි වෙහෙර කියන එක බිඳින්න. කල්පනා කළා, චෛත්‍ය ළඟට ආවා, ගමු රැස් කළා. කිව්වා, මේ චෛත්‍ය බිඳින්ට, මේ චෛත්‍ය බිඳින කොන හොයාගන්ට දන්න කෙනෙක් ඉන්නවාද? ගම්මු කිව්වා, දන්න කෙනෙක් නම් ඉන්නවා. මේ චෛත්‍යයට උපස්ථාන කර කර හිටියා. ඒ කාලේ ඉඳලා ඒගොල්ලන්ගේ පරම්පරාව හරියට මේ චෛත්‍යයට වැඩ කළා. සැඩොලෙක් ඉන්නවා බකුලා කියලා. උන්දේ දන්නවා කිව්වා. ආහේනම් එන්නවර කිව්වා. එක්කන් කුදලාගෙන වරින් ඕක කිව්වා. එක්කන් ආවා. ඊට පස්සේ කිව්වා, මේ චෛත්‍ය මට බිඳින්න ඕනේ. ඒකේ බිඳින තැන පෙන්නපන් කිව්වා. අර මිනිස්සයා වැඳගෙන කිව්වා, අනේ මං ඒ භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේ සරණ ගියා කිව්වා. අනේ මට බිඳින්න බෑ කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? මං ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. කිව්වද කියුණාද? කියුණා. අන්න ශ්‍රාවකයාගේ ලක්ෂණේ. ශ්‍රාවකයා කිව්වේ කාටද පින්වත්නි? සවන් දෙන කෙනාට. සවන් දෙන කෙනා සවන් දීපු ධර්මය හිත හිතා ඉන්නවා. ඒ හිත හිතා ඉන්න හැකියාවක් නැත්තම් ශ්‍රාවක නෙමෙයි. ඇයි කෙලෙස් ආපු වෙලාවට ඒ ධර්මකාරණේ මතක් වෙන්නේ නැත්නම් එයාට හිත හිතා ඉන්නේ මොකද්ද? කෙලෙස් විතරයි. එතකොට එකපාරටම අර බකුලට මතක් වුණේ මොකද්ද? අර එයා සැඩොලි. මතක් වුණේ මොකද්ද? අනේ මම භාග්‍යතුන් වහන්සේව සරණ ගියා. එතකොට සිරිනාග කිව්වා, මට ඒක වැඩක් නැහැ. මේ චෛත්‍ය බිඳින තැන පෙන්නා පිය. ඊට පස්සේ කිව්වා, ආයමත් කිව්වා, අරකට උත්තරයක් නැහැ. මම භාග්‍යතුන් වහන්සේව සාරණ ගියා. තුන්වෙනි වතාවෙත් කිව්වා. එතකොට සිරිනාග කිව්වා, ඕන් ඔය කොහඹ වල උල් කරලා ගනින් කිව්වා. ගත්තා. හිටෝපිය කිව්වා පැත්තකින්. දැන් කොහඹ වල හිටෙව්වා. දැන් කියාවිය මේ චෛත්‍ය බිඳින තැන. නැත්තං තොට අරකේ වාඩි වෙන්න වෙයි. දැන් මොකද කරන්න යන්නේ? උල තියන්න. ආයෙත් අර මිනිස්සයා වයසක 100ක් කියනවා, අනේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. එන අල්ලාගෙන හිර වාඩි කරපිය අරකේ කිව්වා. මිනිස්සු ගත්ත දෙන්නේ කල්ල ගත්තා. අරකේ ජර ගාලා බැස්ුවා. වැඳගෙන ඉන්න අර මිනිස්සයා, මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. අද නම් කියයි, ආ මං ආයුධත් දෙන්නම්. ආන් අතන බිඳින තැන මට ඉන්ට දීපන්.
කියයිද නැද්ද? ආද ඔක්කොම කියයි ඒක. ඊට පස්සේ දැන් උලේ ඉන්නවා අර මිනිස්සයා 50 දෑද. තව කවුරු නැද්ද කියලා ඒව මේක දන්න කියන කෙනෙක්. මේකාගේ දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඒ වුණත් ඇවිල්ලා මේ චෛත්‍යයේ මල් පූජා කරනවා, උපස්ථාන කරනවා. ඒකුන් දන්නව ඇති කිව්වා. කුදලන් වර ඔය කොල්ලු ටික කිව්වා. එක්කන් ආවා කොල්ලු 7 දෙනා. කිව්වා බලාපියේ තොපේ අපොච්චිට වෙච්ච දේ. තොපිටත් වෙන්නේ මේකයි. මේ චෛත්‍යයේ බිඳින්න තැන කියාපිය කිව්වා. ඊට පස්සේ අර 7 දෙනා කියනවා කියවුණා, "හා අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගියා." හැබැයි කොල්ලුනේ කිව්වා, "උඹට ඕන එකක් කරහන්." "අපි සරණ ගියා" කිව්වා. අන්න කොල්ලු පර්වතද පතොළද? පර්වත. පර්වත තිබිච්ච යුගයේ ඉවරයි. දැන් හැමතැනම තියෙන්නේ පතෝල මැසි. පර්වත නේ. එතකොට තවුල් 7ක් උල් කළ ගම් කිව්වා. හිටවිය කිව්වා. හිටෙව්වා. වාඩි කෙරෙව්වා. ජර ජර ගාලා වාඩි කරනවා. නමුත් මොකද්ද හිතේ තියෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේව කවුද මේ රොඩියු? කවුද මේක වැඩේ කියන එක? බ්‍රාහ්මණ වංශක්කාරයා. එතකොට 8 දිනයි. ටිකක් වෙලා යනකොට පින්වත්නි ආකහේ පේනවා කරත්තයක්. රත්තරන් කරත්තයක් පේනවා. ටිකක් වෙලාකට පේනවා එක එක කණුවෙන් ආභරණ වලින් පැලඳුණු දෙවිවරුන්ගේ ඡායාවල් අර කරත්තෙට ගොඩ වෙනවා. චෛත්‍ය පැදගුණ කරගෙන නොපිනි ගියා. 8 දිනාම තුසිතේ උපන්නා. භාග්‍යතුන් වහන්සේට දිවි පිදු 8 දිනාම තුසිතේ උපන්නා. ඒකොට ඊට පස්සේ ගම්ම කිව්වා, "අනේ කුමාරේ, මේකට නම් අත ගහන්න එපා. දැක්ක නේද වෙච්ච සිද්ධිය කියලා." ඊට පස්සේ වෙන පළාතකට ගියා. මහවැලි ගඟෙන් එහා පැත්තට ගිහිල්ලා ආයෙ වෙන චෛත්‍යයක් කැඩුවා. කඩලා රජේ ඇල්ලුවා. රජ වුණා මාස 6යි. 6 වෙනි මාසේ බඩේ කොරයක් හටගත්තා. ඇයි? චෛත්‍යනි බින්දි බඳනි බින්දි බඩේ කොරේ හටගත්තා. ඌල ගන්න බෑ. කෑ ගහලා තමම්ම බඩ කපා ගත්තා. ඔන්න රජ වෙච්ච හැටි. නිරේ තාම පැහෙනවා නිරේ. වංශේ බේරුවද? පුද්ගලයාව. අර සැඩලු ටික කොහෙද ගියේ? තුසිතේ ගියා. අන්න ශාසනයේ අර්බුද මැද්දේ හරි මිනිස්යන්ගේ ජීවිතවල සම්මස් නහර ඇට ඇට මිදුළු වල බැස තිබුණා. තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන කරුණ, ධර්මයේ සරණ ගියා කියන කරුණ, ශ්‍රාවක සංඝයා සරණ ගියා කියන කරුණ අමනුෂ්‍යව ලඟුන්නේ. තුසිත දිවී ලෝකයට දිවි තුසිත දිවී ලෝකෙන් කරත්තේ ඉවුවා, පහල වුණා. අමනුෂ්‍යව ලඟුනේ නෑ. සෑහෙන කාලයක් කොයි විදිහට අපිට පුරුදු වෙලා තිබ්බා. ඔබ දන්නවනේ මේ සුද්දන්ගේ කාලේ, පෘතුගීසි ලන්දේසිගේ කාලේ, ඒකුම් පවුල් පිටින් දාවේ, තනි තනියම දාවේ, තනිකඩුවේ දාවේ, පවුල් පිටින් දාවේ, තනිකඩුවේ ආවේ. ඊට පස්සේ ඒ පරදේශක්කාරයන්ට උඩ වුණා මෙහින් කාන්තාව ගන්ට. ඕන වෙලා බැලුවා. කිව්ව සල්ලි දුන්නා, තෑගි දුන්නා කාන්තාවන්ට. කිව්ව වරින් කියලා. "ආපෝ බෑ, සිල් බිඳ ගන්නට බෑ" කිව්වා. මේ ලංකාවේ මෙහි වෙච්ච එක ලංකාවේ. දැන් නම් පුදුම ඇතිනේ. සිල් බිඳ ගන්නට නම් බෑ කිව්වා. මේ කාලේ නම් පොරකයි.
අපිට දීපන් තෑගි කියයි. එච්චර පිරිහිලා සිල් බිඳ ගන්ට බෑක ඊට පස්සේ කතා වුණා හරි වැඩිනේ මේකුන් සීලවන්ත නොවේ. මේකුන් සිල් බිඳින්නේ නැහනේ. එහෙනම් එකයි කරන්න තියෙන්නේ. මුංගී ආගම වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ සල්ලි දුන්නා. වරෙන් කිව්වා අපි ආගමට. ආපෝ අපි ඉන්නේ නැහැ කිව්වා තිසරණේ දාලා. දැන් ඉස්කෝලේ ළමයි දාගන්න තිසරණේට පයින් ගහනවා. එතකොට සාමාන්‍යයෙන් ඔබ දන්නවා දෙමාපියෝ ගොඩාක් ආදරේ සියලු දේට වඩා තමන්ගේ දරුවන්ට. මේ දරු ගම රැස් කළා. ප්‍රතිකාල්ලු ගම්වාසි රැස් කළා. රැස් කළා පෙනුම තියෙන කාන්තාව බලලා ළමයි වඩාගෙන ඉන්න බලලා කිව්වා මේ ළමයි මරනවා විනාශ කරපිය ආගම. ළමයින්ට බැඳුණු දරුවන්ට බැඳුණු අම්මලාට අර දරු සෙනෙහේ අතරගන්ට බැරුව ගියා. අනේ මගේ දරුවන්ට මුකුත් කරන්න එපා කියන ආගමක් පිළිගන්නම් කිව්වා. ඊට පස්සේ කාන්තාවන් තිසරණේ නැතුව ගියා. ඒ කාන්තාවන්ට මිසදිටුව වැළඳගත්තා. මිසදිටුවේ සීල් කතාවක් නෑ. ඊට පස්සේ ප්‍රතිකාල්ලුන්ගේ කෙලිබඩු වුණා. තෑගි භෝග ලැබුණා. ගමේ හැඩට හිටියා හොඳට ඇඳලා. ආරිචි බෝරිචි දාගෙන හිටියා. මිනිස්සු කියන්න ගත්තා හරි ගිහිල්ලා අරකිලාට. ආගම් විනාශ කළාට පස්සේ හරි ගිහිල්ලා. මරණින් මත්තේ මිසදිටුවට යෑමයි තිසරණේ පාවලා දීමයි දුස්සීල වීමයි ඔක්කොම එකතු වෙලා තාම නිරයේ. තව පිරිසක් හිටියා ඒ වගේ පෙනුම තියෙන අම්මලා. ප්‍රතිකාලුන් ඇවිල්ලා කිව්වා මේ ළමයි මරනවා ආගම වෙනස් කරපිය. දැහස පියාගත්තේ අම්මලා. පියාගෙන කල්පනා කළා මේ දරුවෝ මරන්ට යන්නේ. නමුත් මේ සංසාරයේ උපදින තාක් දරුවන්ගින් නම් කිසි අඩිපහඩුවක් නැහැ. සංසාරයේ උපදින තාක් මට සැමියෙකුගෙන් දරුවන්ගෙන් අඩු නැහැ. ඉන්න ගෙවල් දොරවල් ඉඩකඩම් වලින් අඩු වෙන එකක් නැහැ. හැබැයි මට උපනුපන් ආත්මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ලැබින්නේ. උපනුපන් ආත්මේ මට ධර්මයේ සරණ යන්න ලැබින්නේ. මට ශ්‍රාවක සංඝයා සරණ යන්න ලැබින්නේ. එතකොට අරකුන් කඩුව උසලා කිව්වා ඇසරපිය මොනවද තෝ කල්පනා කරන්නේ මේ ළමයි මරනවා දැන් කිව්වා. අර අම්මලා කිව්වා මං ආගම විනාශ කරන්නේ. මම තිසරණේ වෙනස් කරන්නේ. ඇදලා ගත්තා කිරිපොපුවා හිටපු සිඟිත්තන්ව උස්සලා කඩුව ඇල්ලුවා. ඒ අම්මලා දැන් මොකද කියන්නේ කියලා ගෝ මං වෙනස් කරන්නේ කිව්වා. බුද්ධ කාලේ වගේ නේද වීරිය. ඉරපස ඇදලා ගත්තා තෝත් මරුම් කනවා. මං වෙනස් කරන්නේ කිව්වා. බුද්ධං සරණං ගච්ඡාමි කී කියා මෙරුණේ. දැන් කොහෙද ඉන්නේ? තවුතිසාවේ. අනාගතේ අපිට ඒක වුණොත් නෑ 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 උඩුව වසා ගන්නම් කියන එක කරන්නම් කියයි. අපේ ළමයි වයි අපි වයි බේරපන් කියයි. තිසරණේට පයින් ගහයි සුටුස් ගාලා. ඇයි හේතුව? කාලය තිස්සේ අපි චාරිත්‍රයක් වශයෙන් ගියා මිසක් හැබැහින් කළේ නෑ. ඩබල් ෆේස්. ඉස්සරහට එක මූණයි පිටිපස්සට එක මූණයි. ආන් ඒක නැතිවෙන්න ඕනේ අපිට පිහිට ලැබෙන්න නම්. නොයේ කරදර කම්කටොළු මිනිස්සයාට එනවා. එකක් ඉවර වෙනකොට තව එකක් එනවා. ඒක ඉවරනකොට තව එකක් එනවා.
සමහර අවස්ථාවල් නැත්ද කන්ට හදාගත්තු කන්ට බෙදාගත්තු බත් පිඟාන සනසිල්ලේ කන්ට බැරි වෙන අවස්ථා නැද්ද තියෙනව නේද ආන්ගේ අවස්ථාවල මෙනෙහි වෙන්න ඕනේ කාවද අනේ මේකින් මිදෙන්න නොවේ මට ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කළේ අනේ මම සරණ ගියේ මේකින් මිදෙන්න නොවේ කියලා ඒක මතක් වෙනවා නම් ඒ ධර්මයේ මතක් වෙනවා නම් එයාගේ සරණ තියෙනවාද නැද්ද ප්‍රශ්න වෙන්න වෙන්න මතක් වෙනවා නම් අනේ මම මේ දුකෙන් මිදෙන්න නොවේ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නැත්තම් ප්‍රශ්න වෙන්න වෙන්න මතක් වෙනවා අනේ මම පින් කරනවා කොමට විපාක ඒ මොකද්ද සැකේ ආන් පතෝල මැස එතකොට මොකද වෙන්නේ ඇඹරිලා යනවා එතකොට තව කෙනෙක් කියයි නෑ අපේ එක අදහපන් ඔබට හරියයි අමනුෂ්‍යත් උදව් කරાવી රවට්ටන්ට හැබැයි Tamante නැත්මුළු සංසාරෙම කපෝති ඉවරයි ඒ නිසා පින්වත්නි හැමදෑම බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබෙන්නේ නෑ හැමදෑම ධර්මයේ සරණ යන්ට ලැබෙන්නේ නෑ හැමදෑම ශ්‍රාවක සංඝයා සරණ යන්ට ලැබෙන්නේ ඒ නිසා හැමතිස්සෙම අපිට මතක් වෙන්න ඕනේ කරදර කම්කටොළු ප්‍රශ්න එන්න සිත වැළඳ ගන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණය සිත වැළඳ ගන්න ඕනේ අසිරිමත් ධර්මය ඒ ධර්මයේ හිතේ බලපවත්තන්ට ගත්තොත් ඒ ධර්මයේ හිතේ පදිංචි වෙන්න ගත්තොත් හිතින් දුක අයින් වෙලා යනවා ධර්මයේ හිතේ නැති නිසායි දුක හිතේ තියෙන්නේ ධර්මයේ හිතේ වැඩ කරන්නට ගත්ත දවසට දුක හිතින් බැහැර වෙන්න යන පටන් ගන්නවා ඇයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ හිතේ පහළ වුණේ දුක ඉතුරු කළද දුක ප්‍රහාණය කළද දුක ප්‍රහාණය කළා අමා නිවන ස්පර්ශ කරලා ඒ ධර්මයේ පහළ වුණේ ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ වෙසක් කියලා කියන්නේ නිකම්ම නිකං මේ කාලෙට අපි හැඩට සරසලා කරලා ඊට පස්සේ අර පරණ මඩගුහරුවේ බහින එකක් නෙවෙයි අපි ටික ටික වීරිය ගන්න ඕනේ අපේ හිතේ බුදුරජාණන් වහන්සේ සරණ යෑම වෙනස් නොකොට තියා ගැනීමට ටික ටික වීරිය ගන්න ඕනේ කිව්වේ ඇයි ඒක අමාරු නිසා ඒ කෙලවර නැති මිසදිට ගොඩක සීන්නේ මේ ලෝකේ ඒ නිසා ටික ටික වීරිය ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටන්ට ධර්මයේ සරණ පිහිටන්ට ශ්‍රාවක සංඝයාගේ සරණ පිහිටන්ට අපි සරණේ හිටියක් නැතත් අපි වයසට යනවා අපි සරණේ හිටියක් නැතත් අපි ලෙඩ වෙනවා කර්මානුරූපව ලැබුණා නම් මේ ජීවිතේ ඊළඟ ජීවිතෙත් අපිට කර්මානුරූපව ලැබේවි. සරණේ හිටියත් නැත්නම් අපි මැරෙනවා. එහෙම එකේ හැම ආත්මෙම මෙහෙම වුණා නම් සරණක් නැතුව මේ ආත්මේ සරණි පිහිටලම ලැබෙමුකෝ. නේද? ආන් ඒ වගේ දෘඩතර බලවත් ආකාරයට ගලී කිටුවා වගේ මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා කියලා හිතේ පිහිටියොත් ගලේ කෙටුවා වගේ මම ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා කියලා හිතේ පිහිටියොත් ගලේ කෙටුවා වගේ මම ශ්‍රාවක සංඝ රත්නය සරණ ගියා කියලා පිහිටියොත් ඒක ලේසියෙන් මැකෙන්නේ නැහැ. හැබැයි පිහිටියේ නැත්තම් දියේ ඇඳපු ඉර වගේ වෙයි. එනැත්තං වැල්ලේ ඇඳ පීර වගේ වේ ටික කාලයක් තියේ ඊට පස්සේ මතක නැහැ. ප්‍රශ්න වෙයි කියන්නේ අපිත් ඉතින් ගියා තමයි බණ අහන්න දැන් බෑ බං කියයි. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ආයේ පරණ ලෝකේ. ඒ නිසා පින්වත්නි අපි මේ ධර්මයෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ ධර්මයේ ප්‍රයෝජනේ පටන් ගන්න එනම් මොකෙන්ද? මනාකොට සරණ සීලයේ පිහිටීමෙන් ඒ නිසානේ අපි සියලු දිනාටම අවසාන හුස්ම පොදසික්
මේ උතුම් ත්‍රිවිධ රත්නේ සරණේම පිහිටා සිටින්ට ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද.